නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා ධර්මරත්නිය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංගරත්නිය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 මහා සංගරත්නිය නවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේදී net නාලිකාව ඔස්සේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන්නටයි මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා නිල්ලඹ වාරියගල අංක 284/17 ලිපිනෙහි පදිංචි චන්ද්‍රා හෙට්ටිආරච්චි මහත්මියතුළු පවුලේ පින්වත් පිරිස අපි ඇත්තන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අද දවසෙත් අපි දේශනාව ආරම්භ කරමු. ඊට මත්තෙන් අපි අද දවසේදීත් සෙත් ප්‍රාර්ථනා කරමු පින්වත් බණ්ඩාරවෙල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට අපි ආශිර්වාදේ කරමු. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් ධර්ම දානමේ පින්කමේ උතුම් ආනුභාවයෙන් උන්වහන්සේට මේ ශාසනයෙහි යහපත් ශාසනික සේවයක් කරන්නට උන්වහන්සේට කායික සුවය, මානසික සුවය ලැබේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරමු. ඔබට මතක ඇති අපි පසුගිය දවස්වල සාකච්ඡා කළ ලක්කන සූත්‍ර දේශනාව. ලක්කන සූත්‍ර දේශනාවේ අපි යම් ප්‍රමාණයකට කොටස් කිහිපයක් සාකච්ඡා කරන්නට යෙදුණා. භාග්‍යවතුන් වහන්සේ සංසාරේ කරන ලද පුණ්‍ය කර්මයන් නිසා උන්වහන්සේට ලැබිච්ච දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නට යෙදුණේ. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්හි අපි සාකච්ඡා කළා මනාව පිහිටි පාදය සහ ඒ වගේම පාදතල චක්‍රලාංඡනයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ මනාව පිහිටි පාදය සාකච්ඡා කරමින් අපි මේ පාදතල චක්‍ර ලක්ෂණයේ පිළිබඳව යම් ප්‍රමාණයකට සාකච්ඡා කළා. ඔබ දන්නවා සුප්පතිට්ඨිත පාදෝ කියන පාද ලක්ෂණය ලබන්න බෝසතාණන් වහන්සේ සංසාරේ කරපු පුණ්‍ය කර්මයන් මොනවද? දැඩි සමාදානෙහි පින්කම් කරලා තියෙනවා. දැඩිව සමාදන් වෙලා. ඊළඟට චක්‍රලාංඡනය ලබන්න, පාදතර චක්‍ර ලක්ෂණය ලබන්න. ඒ චක්‍ර ලක්ෂණයේ ස්වභාවය අපි පැහැදිලි කරා. අපි දකින ධර්ම චක්‍රයක් හා සමානයි. හැබැයි ඒ ධර්ම චක්‍රයක් වගේ උනාට ඒක එහි තිබෙනවා අරයන් දහසක්. මැද නාභියක් තියෙනවා, වටේට නිම්වලලු තියෙනවා. අගින් උල්වලා තමයි ඒ චක්‍ර ලාංඡනයේ පින්ඔතුණි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පතුලේ යටින් පිහිටලා තියෙන්නේ. එතකොට ඒ පාද ලාංඡනයේ තිබෙන ඒ චක්‍ර ලක්ෂණය පිළිබඳව අපි යම් අවබෝධයක් ඇති කරවීමේ අරමුණින් ඔබට කාරණාවල් පැහැදිලි කළා. එතකොට එහි සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ සංසාරේහි ඒ ලක්ෂණය ලබන්න කරපු පුණ්‍ය කර්ම. මොනවද ඒ පුණ්‍ය කර්ම? මිනිසුන්ගේ ළඟ තියෙන උබ්බේග උත්‍රාස කියන බය දෙකක් නැති කරවල තියෙනවා.
මොකද මේ උබ්බේක උත්‍රාස කියන බය දෙක කියන්නේ? උබ්බේක බය කියලා කියන්නේ රජවරුන්, සොරුන්, මංකොල්ලකරුවන් ආදීන්ගෙන් වෙන බය. නිදසුනක් හැටියට කියනවා නම් යම්කිසි කෙනෙක් යම් වරදක් කරනවා දැනගන්න ලැබෙනවා රජතුමාට මෙය දැනගන්න ලැබුණොතින් තමන්ට ලොකු දඬුවමක් උරුම වෙන බව. මෙන්න මේකට බයටපත් වෙලා ඔහු බියෙන් තැතිගැනිමින් ජීවත් වෙනවා. එතන තමන්ගේ ළඟ ධනයක් තියෙනවා. සොරුන් මෙය සොරාගෙන යන්න බොහෝ ඉඩකඩක් තියෙන බයක් තියෙනවා. අන්න ඒ බයට තමයි කියන්නේ උබ්බේග බය කියලා. එවිලි ඇතිවෙන බයක් නෙවෙයි, කලින් ඉඳලම ඇති කරගන්න බයක්. උත්‍රාස බය කියලා කියන්නේ ඒ මොහොතේ ඇතිවෙන බය. උදාහරණයක් හැටියට කියනවා නම් සර්පෙක් දකිනකොට බයක් ඇතිවෙනවා. එහෙම නැත්නම් යක්ෂයින් ආදීන්ට බයක් ඇතිවෙනවා. මෙන්න මෙවැනි බයට තමයි උත්‍රාස බය කියලා කියන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ සංසාරේහි කරන ලද පුණ්‍ය කර්මයන් මොනවද? මෙන්න මේ මිනිසුන්ගේ ළඟ තිබෙන මෙන්න මේ කියන බය නැති කරවල තියෙනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේ බොහෝ සේවයක් ඒ බය නැති කරවීමේ අරමුණින්ම කරලා තියෙනවා. අපි ගියවර ගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුනේ කාරණාව යම්පිරි යම්කිසි ගම් දෙකක් තියෙනවා නම් ඒ ගම් දෙකට යන්න පාරේ මැද විශාල වනාන්තරයක් තියෙනවා නම් ඔය කියන වනාන්තරයේ අර කියන උබ්බේග උත්‍රාස කියන බය දෙක ඇති වෙනවා නම් බොසතනන් වහන්සේ කරලා තියෙන්නේ අර කැලය මැද දානශාලා හදලා තියෙනවා. ඒ දානශාලා හදලා මිනිසුන්ට දන් දීලා තියෙනවා. එතනට එන්න බැරි මිනිසුන්ව පිරිස යවල ගෙන්නවගෙන තියෙනවා. යම් යම් තැන්වලට යන්න බැරි මිනිසුන්ව එක්කරගෙන ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ විදියට බෝසතාණන් වහන්සේ ඒ පුණ්‍ය කර්මය කරලා තියෙනවා. ඒතොර ඒ උබ්බේග උත්‍රාස කියන බය දෙක නැති කරවලා මිනිසුන්ට ආරක්ෂාව සරසවලා ඒ වගේම තමයි සපරිවාරංච දානං පිරිකර සහිතව පිංඔතුනි අදාසි දන් දීලා තියෙනවා. දානං අදාසි දන් දීලා තියෙනවා. මොනවද මේ දීපු දාන? අපි ගිය සතියේ යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. ඒ දීපු දාන තමයි අන්නපානාදී මේ දසවිධ දාන වස්තුවම දීලා තියෙනවා. ආහාර, පාන, වස්ත්‍ර, යාන මියාදී වශයෙන් දසවිධ දාන වස්තුවම පිංඔතුනි පූජා කරලා තියෙනවා. අපි ගිය සතියේ මේ දස දාන වස්තුන්හි කතා කළා ආහාර දීලා තියෙන විදිය මොන විදියටද කියලා. ඒ ආහාර බෝසතාණන් වහන්සේ දීලා තියෙන්නේ කැඳබත් ආදිය තමයි මේ ආහාර කියලා අදහස් කරන්නේ. ඒතර කැඳබත් ආදිය දෙනවා නම් තමන්ගේ නිවසට ඒ පූජාව ලබන කෙනා වඩම්වාගෙන තියෙනවා. ඒ භික්ෂුන් වහන්සේ වඩම්මවල ඒ නිවසේ නිකම්ම පුටුවක් හදලා සකසලා නැහැ. ස්වාමීන් වහන්සේ වඩම්වන්න කලින් විලඳ, එහෙම නැත්නම් පොරි, සමන්, මල් ආදී මේ පුෂ්පයන් බිමට අතුරවලා ඒ වගේම හොඳ ආසනයක් පනවලා උඩට උඩුවියන් බැඳලා සුවඳ දුම් ආදීෙන් සුවඳවත් කරවලා භික්ෂුන් වහන්සේලා වඩම්වල තමයි පිංඔතුනි මේ ආහාර දීලා තියෙන්නේ. එහෙම නැත්නම් කැඳ ආදිය දීලා තියෙන්නේ. එතකොට ඒ කැඳබත් ආදිය දෙනකොට ඒ කැඳබත් ආදිය වළඳලා අවසන් වුණයින් පස්සේදී උන්වහන්සේගේ පාදයන් දෝවණය කරලා පාදේ දෝවිත්වා තේලේන මක්කෙත්වා තෙල් ආදී ගාල සම්භාහණය කරලා නානප්පකාර අනන්තං කජ්ජකන් දත්වා, ඒ කියන්නේ කැඳ දෙනකොට කැඳ විතරක් දීලා නෑ, ඒ කැඳ දෙනකොට නොයෙක් ආදී වශයෙන් මේ කැවිලි ආදිය දන් දීලා තියෙනවා. ඒ වගේම අවසානයේදී නොයෙක් ආදී සූප වර්ග දන් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ සූප වර්ග කියලා කියන්නේ සමහර ආහාර වර්ග තියෙනවා තමන්ගේ ආහාර ඉක්මනටම දිරන්න පුළුවන්. ශරීර අපහසුාවක් නැතුව
ආහාර දිරවන වෙනම ආහාර වර්ග තියෙනවා. ඒ කාලේ මිනිස්සු ඒව දන්නවා. එතකොට බෝසතාණන් වහන්සේ අර කැඳබත් ආදිය දෙනකොට ඒව පමනක් දීලා නැහැ. අර විදියට කැවිලි වර්ග ආදියක් දීලා ඊළඟට ඒ වළඳන්න වළඳපු ආහාර බොහෝම පහසුවෙන් දිරවන්නට පුළුවන් වෙන තවත් ආහාර පූජා කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි පින්ඔතුනි ආහාර දීලා තියෙන්නේ. නිකම්ම නිකං බත් පැකට් එකක් නිකම්ම නිකං ආහාර ටිකක් දීලා නේ අර කියන කරන්නාවෝ සියලුම උපස්ථානයන් පින්ඔතුනි කරලා තියෙනවා. එතකොට දැන් සමහර වෙලාවට අපි අද කාලේ දකින දෙයක් තියෙනවා, ওই දන්සල් දෙනකොට. දන්සල් දෙනකොටත් පින්ඔතුනි බලන්න, සමහර වෙලාවට දන්සල් දෙන ස්ථානයන්හි දන්සල් දෙනකොට අන් අයට මොනතරම් බාධා සහිතද. මම මේ බත් පැකට් එකක් විතරක් දෙනවා කියන එකෙන් අදහස් කළේ ඒකයි. සමහර වෙලාවට සමහර අය ඒ ආහාර ටික දානයක් හැටියට පූජා කරනකොට අනිත් බොහෝ දෙනෙකුට ඒකෙන් විශාල බාධාවක් ඇති වෙනවා. ඒ ඇතිවෙන බාධාව එයාලාට හරි වෙහෙස කරයි. එතකොට තවත් පිරිසකට යම් පහසුවක් සලසනකොට තවත් පිරිසකට අපහසුවක් සලසන එක හොඳ දානයක් නෙවෙයි. එතකොට දැන් එවැනි දාන පූජා කරන අයට යම් කිසි විටකදී සංසාරයේහි දේවල් ලැබෙද්දී ඒ ලබා ගන්න දේවල් බොහෝ දුෂ්කරතා මැද ලබා ගන්නට පුළුවන් කමක් ලැබේ. ඒ නිසා දන්සල් ආදිය දෙනකොට ඔබ මෙන්න මේ කියන වගකීම ඔබ හොඳට හිතට ගන්න. පිරිසකට එක දෙන්න, හැබැයි තවත් පිරිසකට එක බාධාවක් වෙන විදියට ඉඩ තියන්නට එපා. දැන් ඇතැම් තැන්වල අපි දැකලා තියෙනවා ශබ්දිකාසන යන්ත්‍රවල නොයි ගීත වාදනය කරමින් බොහෝ පිරිසකට අපහසු වෙන ආකාරයට ඒ දේවල් සමහර වෙලාවට කරනවා. එතකොට එවැනි දේවල් නිසා සංසාරේ ඔබට ලැබෙන විපාකය මොකද්ද? දැන් ආහාර දුන්නු නිසා ආහාර ලැබෙයි. හැබැයි ලැබපු ආහාර භුක්ති විඳිද්දී බොහෝ වේදනාකාරී විදියට තමයි ඒ ආහාර භුක්ති විඳිනට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ හොඳට තේරුම් කරගන්න, මෙන්න මේවා පූජා කරද්දී හැම කෙනාටම පහසුවක් වෙන විදියට දෙන්න. මිනිසු අනුභව කරනකොට පහසු වෙන විදියට දෙන්න. ඒ වගේම අනිත් අයට බාධාවක් ඇති නොවන විදියට දෙන්න. ඒකට කළ යුතු දේ දැන් මහා මාර්ගයක එවැනි දන්සල දෙනකොට ඒක මහා මාර්ගයේ අයිනටම ඒ දන්සල දෙන්න යොදා ගන්න එපා. දැන් තමන්ගේ ආහාර ටික අනුභව කරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ පහසුකම් සලසන ස්ථානෙට ගෙන්නව ගන්න. ඒතොර එවැනි අවස්ථාවන් වලදී කොඩි ආදිය දේවල් දමමින් බලෙන්ම ඒක ආහාරයේ ලබා දීමට කටයුතු කරන්න එපා. එතකොට එහෙම බලෙන් දෙනකොට වෙන්නේ මාර්ගවල බොහෝ බාධාවල් ඇති වෙනවා. එතකොට ඇතැම් පිරිසකට ඒක යම් අපහසුවක් වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයකට පින්ඔතුනි ඔබපත් වෙන්න එපා. ඔබ කරන්නේ මහා පුණ්‍ය කර්මයක්. ඒ මහා පුණ්‍ය කර්මය මහත්ඵල මහානිසංසදායක වෙන විදිහට පින්ඔතුනි කරන්න. ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන්. සමහරලාට ඔබ අයිස්ක්‍රීම් එකක් දෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි පාන වර්ගයක් දෙනව වෙන්න පුළුවන්. හැබැයි දින එක හොඳට සකසලා කිසිම කෙනෙකුට බාධාවක් ඇති නොවන විදියට පින්ඔතුනි දෙන්න වග බලා ගන්න. ලබන කෙනත් පිළිගන්වන කෙනත් බාධාවකටපත් නොවන ආකාරයට දින එක තමයි පින්ඔතුනි නිවැරදි සත්පුරුෂ දානයක් බවට පත් වෙන්නේ. මේ කාරණාවල් මන් සිහිපත් කළේ යම් කිසි නොදන්නා කමකට හෝ යම් කිසි කෙනෙක් යමක් කරනවා නම් ඒ නොදන්නා කමට ඒ දේ කරන කෙනාට දැනගැනීමේ අරමුණින්. ඒකයි මන් සිහිපත් කළේ. දැන් අපි පුණ්‍ය කර්මයක් කරනකොට පුණ්‍ය කර්මයයි අකුසලයයි දෙකම එකට කළොත් ඒ දෙකම එකට පින්ඔතුනි විපාක දෙනවා. ඒක තමයි මේ සසරි ස්වභාවය. දැන් යම් අවස්ථාවන් වලදී බලන්න යම් කිසි අයට බොහෝ ධනය ලැබෙන අවස්ථාවල් තියෙනවා, බොහෝ දේවල් ලැබෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒ ලැබෙන හැම දෙයක් තුලින්ම පින්ඔතුනි යම් අඩුපාඩුකම් තියෙනවා. එක්කෝ ධනෙන් පිරෙහෙන්න පුළුවන්, එහෙම නැත්නම්
තමන්ගේ පෞල් පසුබිම තුලින් යම් කිසි පිරිහීමක් වෙන්නට පුළුවන්. මෙවැනි දේවල් ගොඩාක් වෙලාවට මිනිසුන් අතර තියෙනට පුළුවන්. එනිසා ඒ දේවල් මගහරවාගෙන හැකි තාක් පින්ඔතුනි පුළුවන් තරම් බලන්ඩ තමන්ටත් සංසාරයේහි සර්ව සම්පූර්ණ වෙන විදියට යම් යම් දේවල් ලබන්නට නම් ඒ දේවල් ලබන්න ඔබ හැම මොහොතකම උනන්දුවෙන් කටයුතු කරන්නට ඕන. එනිසා පින්ඔතුනි අපි මේ කාරණාවල ඔබට ඇත්තටම සිහිපත් කළේ ඔබ යම්කිසි පුණ්‍ය කර්මයක් කරනකොට ඒ පින්කම හරියාකාරව කරන්නට ඕන නිසා. එනිසා දන්සැල්ලාදිය දෙනකොට ආහාර දෙනකොට අපි හිතමු උදාහරණයක් හැටියට සතෙකුට කන්න ටිකක් දෙනවා. ඒ සතාට කන්න ටිකක් දෙනකොට වැලි ගොඩකට බත් දාන්න එපා. ඒ සමහර අය අපි දැකලා තිනවා තමන්ගේ ආහාර ටික මේ පඩියක් උඩකට දානවා. දැන් උදාහරණයක් හැටියට තව දෙයක් මෙහිම හිතන්න පුළුවන්. දැන් පඩියකට යම්කිසි ආහාර ටිකක් දාන්න පුළුවන් සතෙකුට. හැබැයි ඒ ස්ථානීයට ආහාර ටික සත්‍යයට දීම පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන්. හැබැයි තවත් වෙලාවකට ඒ ස්ථානය අපිරිසිදු කිරීමේ යම්කිසි අකුසලයකුත් වෙන්නට පුළුවන්. මෙනි මේකත් හිතන්න ඕන දෙයක්. දැන් සතාට කන්න දෙන එක වෙනම දෙයක්. හැබැයි ඒ ස්ථානය අපවිත්‍ර කිරීම තවත් අකුසල කර්මයක්. බලන්න දානයක් දෙනවා කියන එක මේ දීම කියන තැනට විතරක් පින්ඔතුනේම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැම පැත්තක් ගැනම පින්ඔතුනි අපි දෙනකොට සිතන්නට ඕන. එනිසා දන් දෙද්දී ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න දෙන දානයන් පිළිබඳ කිසිඳු ආකාරයකට අකුසලයක් නොවන විදියට ඒ දානයන් පින්ඔතුනි පූජා කරන්නට. ඒ නිසා ආහාර ආදිය දේවල් දෙද්දී යම් කිසි දියත් දෙද්දී කිසිම කෙනෙකුට අපහසුාවක් නොවන බාධාාවක් නොවන විහෙසකර බවක් නොවන ආකාරයට පින්ඔතුනි දෙන්න කටයුතු කරන්නට ඕන. ඊළඟට පින්ඔතුනි දැන් ආහාර දස දාන වස්තුන්ම දීලා තියෙනවනේ බෝසතාණන් වහන්සේ. ඊළඟට ආහාර දන් දීලා තින ඔය ආකාරයට. ඊළඟට පාන වර්ග දන් දීලා තියෙනවා. පාන වර්ග කියනකොට පින්ඔතුනි සදහන් කරනවා පානං දෙන්තෝ අඹපානාදී අටවිධං පානං අදාසි. අඹ පාන ආදිය මේ අෂ්ටපාන වර්ගයන්ම පින්ඔතුනි දන් දීලා තියෙනවා. මෙනි මේකත් අති විශේෂ කාරණාවක් හැටියට පින්ඔතුනි සදහන් කරන්නට පුළුවන්. මොකද මේක විශේෂ කාරණාවක් වෙන්නේ. දැන් අද කාලේ පින්ඔතුනි අපි දැකලා තියෙනවා ගොඩක් අය ස්වාමින් වහන්සේලාට සවස يعني 12න් පස්සේදී දෙන යම්කිසි අනුභව කරන දෙයක් වළඳන දෙයක් වේ නම් ඒ වළඳන දෙයට කියන නම තමයි ගිලන්පස කියලා. ওই වචනේ අර්ථය අරගෙන බලන්නකො ගිලන්පස කියන්නේ මොකද්ද? රෝගී වෙච්ච අයට දෙන යම්කිසි පාන වර්ගයක්. රෝගී වෙච්ච අයට දෙන. එතකොට ඔබ කල්පනා කරලා බලන්න 12න් පස්සේදී හැම ස්වාමින් වහන්සේ නමක්ම රෝගී වෙනවද? එතකොට රෝගී කෙනෙකුට සලකන විදියටද 12න් පස්සේ ස්වාමීන් වහන්සේලාට සලකන්නේ? මෙන්න මේක හිතන්න මොන කාරණාවක්. මොකද අද කාලේ ගොඩාක් දෙනෙක් මෙන්න මේ කියන කාරණාව පින්ඔතුනි බොහෝ තැන්වල පටලවාගෙන කටයුතු කරන අවස්ථාවක් අපි දකිනවා. පින්ඔතුනි සවසට දෙන දෙයට කියන්න ඕන ගිලන්පස නෙවෙයි පාන වර්ගයක් කියලා කියන්නට ඕන. ස්වාමින් වහන්සේ නමකගෙන් අහනකොට විමසන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට කුමන පාන වර්ගයක් අවශ්‍යද? දැන් ධර්ම දේශනාවන් වලට වඩිනකොට අපින් අහනවා ස්වාමීන් වහන්සේ මොන වගේ ගිලන්පසක්ද ඕන? එහෙම නෙවෙයි අහන්න ඕන. ඔබ වහන්සේට කුමන පාන වර්ගයක් මේ වෙලාවේ කැපද? මොකද කැප දේවල් තියෙනවා අකැප දේවල් කියලා තියෙනවා. එතකොට අපි දෙන්න ඕන කැප දෙයක් පාන වර්ගවල උනත් අකැප දේවල් තියෙනවා. මම මෙතනදී ඒක සඳහන් කිරීමක් කරන්න මොනවද අකැප පාන වර්ග කියලා. එතකොට ඒ අකැප දේවල් සමහර වෙලාවට දන් දෙන අවස්ථාවල් අපි දකිනවා. එතකොට දැන් ගිලන්පස කියන එකක් පිඟුතුනි ස්වාමින් වහන්සේ නමක් රෝගී නොවුණු වෙලාවක පූජා කරනකොට මොකද්ද අපට සිද්ධ වෙන්නේ? මෙනි මේ කාරුණාත්මං හිතනවා හොඳට හිතට ගත යුතු කාරණාවක්.
මොකද දැන් ඖෂධ දන් දීමෙන් අපට ලැබෙන්නේ ආනිසංස දෙකයි. ආනිසංස බොහෝ ප්‍රමාණයක් ලැබෙනවා. අපි කොටස් වශයෙන් ගත්තොතින් දෙකක් ලැබෙනවා. මොකද්ද? එකක් තමයි සංසාරේ නිරෝගිකම ලබන්නට පුළුවන්. අපිට දීර්ඝතර සංසාරයේදී නිරෝගීකම ලබන්නට මේ ඖෂධ පූජාව හේතු වෙනවා. ඊළඟ දෙවෙනි ආනිසංසය තමයි, අපි හිතමු යම්කිසි අකුසල කර්මයක් කරනවා. ඒ අකුසල කර්මයේ කරද්දී ඒ අකුසල විපාකය විපාක දෙනකොට එදාට රෝගී තත්ත්වයකට පත් වුනොතින් ඒකට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකර්මය ලැබෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි ඖෂධ පූජාවකින් ලැබෙන ආනිසංස ප්‍රධාන වශයෙන් දෙකකින් හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් හිතන්න, ඖෂධ පූජාව කරාම නිරෝගිකම ලැබෙන එක වෙන ආනිසංසයක්. හැබැයි දරුණු අකුසල් කරවොත්ින් ඖෂධ පූජාව කරා කියලා නෑ අපි රෝගී තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. ඒතර එවැනි අවස්ථාවන් වලදී පින්වතුනි අපි මොකද කරන්න ඕන? එවැනි අවස්ථාවක් ආපෙලාවට අපි රෝගී තත්ත්වයකට පත් වෙනකොට සුදුසු ඖෂධ සුදුසු වෙලාවට ලැබෙනවා. හැබැයි දැන් අද කාලේ දෙන විදියට ඔන්නෝය කියන ආනිසංසය අපට විපාකයක් හැටියට ලැබෙන්නේ දෙන විදියට. මොකද අපේ දහමේ තියෙන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන බීජයට අනුව තමයි විපාක ලැබෙන්නේ. ඒ කියන්නේ කරන දෙයට අනුව තමයි අපිට සංසාරේ විපාක ලැබෙන්නේ. ඒ මොකද කරන දෙයට අනුව විපාක ලැබෙනවා කියලා කියන්නේ මොකද්ද? උන අපි කතා කළොතින් මෙතන මේ උදාහරණයකුත් දෙනවා. කොස්සටියක් හිටවලා අපිට අඹපැලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ අපිට යමක් කරලා ඒකට වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කරන දෙයම තමයි ලැබෙන්නේ. දැන් උන ඖෂධ අපි දන් දෙනවා. ඖෂධ දන් දෙන්නේ පින් උතුනේ ලෙඩ වෙච්ච වෙලාවට නෙවෙයි ස්වාමින් වහන්සේට. මොකද ගිලම්පස කියලා කියන්නේ රෝගී වෙච්ච වෙලාවට දෙන ආහාරයනේ. දැන් එතකොට ස්වාමින් වහන්සේලාට 12න් පස්සේදී අපි හිතමු ඔන්න දෙලුම් පානයක් දෙනවා. දෙලුම් පානය පූජා කරන්න කලින් පූජා කරන්නේ කොහොමද? මේ ගිලන්පසක් පූජා කරනවා කියලා. එතකොට හිතන්න දැන් දෙලුම් පානය කියන එක අපිට සාමාන්‍ය පාන වර්ගයක් හැටියට අනුභව කරන්නත් පුළුවන්, නැතිනම් ඖෂධයක් හැටියට අනුභව කරන්නත් පුළුවන්. දෙලුම් පානේ කියන එක රෝගී වෙච්ච අයට දෙලුම් යුෂ සකසලා පූජා කරනවා. පිංගතුනි දැන් අපි හිතමු ස්වාමින් වහන්සේට මේ දෙලුම් පානිය ගිලම්පසක් හැටියට පූජා කරන්නේ උන්වහන්සේ රෝගී වෙච්ච වෙලාවට නෙවෙයි. දැන් ඔක කොහොමද විපාකේ ලැබෙන්නේ? සංසාරේ යම්කිසි අකුසල කර්මයක් නිසා අපි රෝගී වුණොතින් ඒ රෝගී වෙච්ච වෙලාවට ඒ කෙනාට පින්ඔතුණින් ලැබෙන්නේ මොකද්ද? රෝගී වෙච්ච වෙලාවට නෙවෙයි බෙහෙත ලැබෙන්නේ. එක්කෝ රෝගී වෙන්න කලින් බෙහෙත ලැබෙනවා, එහෙම නැත්නම් රෝගී වෙලා බොහෝ දුක් විඳලා 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 අවසාන මොහොතේ ප්‍රතිකර්මය ලැබෙන්නට පුළුවන්. ඒ මොකද අර දානීය පූජා කළේ රෝගී වෙච්ච වෙලාවට නෙවෙයි. දැන් අද කාලේ සමහර අය අපි දැකලා තියෙනවා එහෙම ගොඩක් අය අපහසුතාවයන් වලට පත් වෙනවා. සමහර අය ඉන්නවා රෝගී තත්ත්වයන් වලට පත් වෙලා බොහෝ තැන්වල ප්‍රතිකාර ලබා ගන්න යනවා. ගිහිල්ලා 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 හැම තැනකම වගේ ගිහිල්ලා අන්තිම මොහොතේ උන්නේ එක තැනක් හම්බ වෙනවා. එතනින් සුවපත් වෙනවා. හැබැයි අර රෝගේ නිසා බොහෝ දුක් විඳලා ඉවරයි. දැන් එතකොට පින්ඔතුනි ඒ කෙනාට අර වගේ තත්ත්වයකට පත් වෙන සිද්ධ උනේ ඇයි? සංසාරෙහි සුදුසු වෙලාවට කාලයට අනුව බෙහෙත් දන් දීලා නැති නිසා. එනිසා ඔබට ඖෂධ පූජාවක් කරගන්නට ඕන නම් ඖෂධ පූජාව පින්ඔතුනි වෙනම කරන්න. ඒ ඖෂධ පූජාව කරද්දී ඔබට පුළුවන් කැමැතිනම් ගිහිලා ස්වාමින් වහන්සේ නමක් ලෙඩ වෙලා ඉන්නවා නම්
ඒ රෝගී වෙච්ච ස්වාමීන් වහන්සේට ඖෂධ පූජාවල් කරන්න පුළුවන්. ඔය සමහර ස්ථානයන් තිබෙනවා, ඒ ස්ථානයන් වලට ගිහිල්ලා අපට ඕනම් පිංඔතුනි ආයතන තිබෙනවා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න යම් යම් තැන්වල. ඒතර එවැනි තැන්වලට ගිහිල්ලා ඖෂධ පූජාවක් කරන්නට පුළුවන්. දැන් අපි දන්නවා නෙත්නාලිකාව හරහා, ඒ වගේම ධර්මදේශනාවල් පවත්වන අපේ පින්වත් ගලිගමුවේ ඥානදීප නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඉතාමත්ම විශාල පුණ්‍ය කර්මයක් සිද්ධ කරනවා. ඒ තමයි ලංකාවේ බොහෝ ශාසනික සේවයක් කරලා අවසානයේ ගිලන් තත්ත්වයට පත් වෙලා අසරණ භාවයට පත් වුණාම උන්වහන්සේලාට පිළිසරණක් නැති නිසා ඒ පිළිසරණක් වීමේ අරමුණින් උන්වහන්සේ බොහොම ලස්සන ස්ථානයක් නිර්මාණය කළා. හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය. ඒ ස්ථානය දකින ඕනෑම කෙනෙකුට අප්‍රමාණ ශ්‍රද්ධාවක් උපදවා ගන්නට පුළුවන්. මන්ද ඒ ස්ථානයේ වැඩ ඉන ස්වාමින් වහන්සේලාට පන්සලකට හිටියාටත් වඩා උන්වහන්සේලාට බොහෝම සැප පහසුවේ වැඩවාසය කරන්න, ඒ වගේම මේ විතරක් නෙමෙයි කායික රෝගියට ප්‍රතිකර්ම ලබන ගමන් මානසික රෝගියටත් උන්වහන්සේලාට, ඒ කියන්නේ සසරට තිබෙන්නා වූ මේ රෝගියටත් උන්වහන්සේලාට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වුණ ස්ථානයක් අපේ පින්වත් ස්වාමින් වහන්සේ නිර්මාණය කරගෙන යනවා. මම මේ කිව්වේ දැන් ඔන්න එවැනි ස්ථානයකට ගිහිල්ලා අපිට පුළුවන් දැන් එතන ඉන්නේම රෝගී වෙච්ච ස්වාමින් වහන්සේලානේ. අන්න ඔබට ඖෂධ පූජාවක් කරන්නට ඕන නම් අන්න එවැනි ස්ථානයකට ගිහිල්ලා විමසන්න පුළුවන් මොන මොන වගේ ඖෂධද මේ ස්ථානෙට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ මොන වගේ ඖෂධද කියලා දැනගෙන අපට පුළුවන් ඒ ඖෂධ ගිහිල්ලා අපට ඒ ස්ථානෙට පූජා කරන්න. අන්න ඖෂධ පූජාවක්. එහෙම නැත්නම් ඒ ස්ථානේ ඉන්න ඒ කාර්ය මණ්ඩලයට අපට පුළුවන් ගිහිල්ලා ඖෂධ වෙනුවෙන් කියලා ආධාර උපකාර කරන්න. පිංගුතුනි අන්න එවැනි දෙයක් කරන්න පුළුවන් ඖෂධ පූජාවක් හැටියට. එතකොට දැන් අපි ඒ පූජාව කරන්නේ කොහොමද? රෝගී වෙච්ච නිසා. අන්න ඒක ඖෂධ පූජාවක්. දැන් එහෙම නැත්නම් තවත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ නමකට නිරන්තරයෙන්ම අවශ්‍යයි කියලා හිතන ඖෂධ ටිකක් අරගෙන ඒ ඖෂධ ටික පිංගුතුනි අපට ඕනනම් ස්වාමින් වහන්සේට පූජා කරන්න පුළුවන්. කොහොමද? ස්වාමීනි අවසරයි, ඔබ වහන්සේ අනාගතේ රෝගී තත්ත්වයකට පත් වුණොත්ින් අන්න ඒ රෝගී තත්ත්වය නැති කරන්න ඔබ වහන්සේට මේ ඖෂධ පූජාව උපකාර වේවා කියලා පූජා කරන්න පුළුවන්. එතකොට දැන් ඒ ඖෂධ පූජාව කරන්නේ එවෙලෙ ලෙඩ වෙලා ඉන්න නිසාද? නැහැ. එවෙලෙ ලෙඩ වෙලා නැහැ. එවෙලෙ උන්වහන්සේ නිරෝගිමත්ව වැඩවාසය කරනවා. හැබැයි මේ ඖෂධ පූජාව කරන්නේ මොකටද? අනාගතේ උන්වහන්සේ රෝගී තත්ත්වයකට පත් වුණොතින් අන්න එවැනි අවස්ථාවට ප්‍රතිකර්මයක් ලබා ගැනීම අරමුණි. අන්න එහිමයි පින්වතුනි ඖෂධ පූජාවක් කරන්නට ඕනේ. ඒක තමයි සුදුසු කාලයේ පූජා කරන ඖෂධ පූජාවක් වෙන්නේ. එතකොට දැන් හිතන්න සුදුසු කාලයේ පූජා කරන ඖෂධ පූජාවක් හැටියට එවැනි ඖෂධයක් පූජා කරාට අපි පූජා කරන පාන වර්ග ගිලන් පසක් හැටියට පූජා කරන එක සුදුසු නැහැ. ඒ මොකද ඒ වෙලාවේ අපි දෙන්නේ ඒ මොහොතේම ඒ ඖෂධය පරිහරණය කරන. දැන් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා ඉන්නවන්න යම පූජා කරට කමක් නැහැ. දැන් සමහර අය අපි දැකලා තියෙන කොත්තමල්ලිම පූජා කරනවා. කොත්තමල්ලි ඉතින් ශරීරයට ගුණයි, අහිතකර නැහැ. හැබැයි ඉතින් කල්පනා කරලා බලන්න ඕන කොත්තමල්ලි, බෙලිමල් ආදී ඔය පාන වර්ගයන් අපි වළඳන්නේ මොන මොන වගේ අවස්ථාවන් වලටද කියලා. දැන් අපි නිකන් ඉන්න ගමන් කවදාවත් බෙලිමල් කොත්තමල් ආදී දේවල් හදාගෙන බොන්නේ නැහෙනේ. ඒතකොට බෙලිමල් කොත්තමල් ආදී දේවල් හදාගෙන බොන්නේ යම් රෝගයක් ඇති වෙච්ච වෙලාවට විතරයි. ඒතකොට සමහර අය ස්වාමින් වහන්සේලා වැඩියෙන් පස්සේදී ඔන්න එවැනි පාන වර්ගයක් පූජා කරන්න විශාල උනන්දුවක් දක්වනවා. එහෙම කරන්න එපා. ස්වාමින් වහන්සේට හොඳ පානයක් හදලා පූජා කරන්න. පාන වර්ග පිංඔතුනි කොයි තරම් අපිට තියෙනවද පූජා කරන්න මේ ලංකාවේ? දැන් මෙතන ධර්මයේ සඳහන් කරලා තිබෙනවා පිංඔතුනි අෂ්ටපාන කියන එක. අෂ්ටපාන කියන එක පිංඔතුනි බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා.
විනය පිටකේ මහාවග්ගපාලයේ දෙවෙනි කොටස දෙවෙනි පොතේ 614 වෙනි පිටුවේ පින්වතුනේ ඔය අෂ්ටපාන අනුමත කරලා තියෙන්නේ. මොනවද අෂ්ටපාන කියලා කියන්නේ? අනුජානාමි භික්කවේ අට්ඨපානානි. මහණෙනි අනුදැන වදාරමි අටපැන අෂ්ටපානයක්. මොනවද? අම්බපාන, අඹයුෂ, ජම්බුපාන, ජම්බුයුෂ, චෝචපාන, ඇට සහිත කෙසෙල්, මෝචපාන, ඇට රහිත කෙසෙල්, මදුපාන, මීපැණි. දැන් අපේ සමහර අවස්ථාවන් වලදී පිංගතුන් මේ කාරණාව පිළිපදිනවා. මේ මදුපාන කියන එක මේ වියලි මිදි කියන එක. පිංගතුනි මෙතනට ඒ මිදිපානයක් කියන එකක් පිංගතුනි අයිති වෙන්නේ නැහැ. මිදිපානයේ තියෙන ඊළඟට මුද්దిక පාන කියන එකට. මෙතන මේ මදු කියලා කියන්නේ මදු කියන වචනේ අර්ථයම පිංගතුනි මදු කියලා කියන්නේ මීපැණි වලට. ඒතර මීපැණි වලට කියන නම තමයි මේ නම තමයි පිංගතුනි මදු කියන වචනින් අර්ථවත් කරන්නේ. මදු කියලා කියන්නේ මීපැණි වලට. එතකොට දැන් මදු පානං කියලා කියන්නේ මොකද? මීපැණි පානයට තමයි මදු පානය කියලා කියන්නේ. එතකොට මෙතනට මිදි කියන අර්ථයක් පිංගතුනි ඉන්නේ නැහැ. මිදි කියන එක කියන්නේ මුද්దిక පාන. මුද්దిక පාන තමයි මිදි පානයක් හැටියට සඳහන් කරන්නේ. ඊළඟට ඊළඟ පානේ තමයි සාලුක්ක පාන. ඒ කියන්නේ ඕලු නෙළු මානෙල් වල තිබෙනවා පිංගතුනි ඔය උඩින්ම ඇට වර්ගයක් සිහින්. අන්නේ ඇට වලින් පිංගතුනි යුෂ හදලා පූජා කරන්නට පුළුවන්. එතකොට සාලුක පාන, ඕලු ආදී වල ඒ ඇට සකසල පානයක් හැටර පූජා කරන එක. ඊළඟට පාරුසක පාන. පාරුසක පාන කියලා කියන්නේ මසන් කියලා ගෙඩි වර්ගයක් තියෙනවා. අන්නේ ගෙඩි. මෙන්න මේ පාන වර්ග තමයි පිංගතුනි අෂ්ටපාන හැටියට සඳහන් කරන්නේ. දැන් මේ අෂ්ටපාන කියන එක පිංගතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ බොහෝ පළතුරු වර්ග තියෙද්දි ඒ පළතුරු වර්ග අතර විශේෂ පානයක් හැටියට පිංගතුනි උන්වහන්සේ අනුමත කළේ ඇයි? දැන් මෙතන තවත් දුරටත් මේ කාරණාව විස්තර කරන මම එතනදී පැහැදිලි කරන්නම්. ලෝකේ පිංගතුනි මේ තරම් පළතුරු වර්ග තියෙද්දි ඇයි මේ පාන වර්ග අට විශේෂ පානයක් හැටියට සඳහන් කළේ? පිංගතුනි මේ පාන වර්ග අට තුල විශාල ශක්තියක් තිබෙන නිසා. එතකොට යම් කිසි කෙනෙක් පිංගතුනි මේ අෂ්ටපානයන් පූජා කරන බණන් ඒ කිනාට සාමාන්‍ය පළතුරක් සකසලා පූජා කරනවට වඩා විශාල ආනිසංසයක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසානේ දැන් මේ තරම් පළතුරු වර්ග තියෙද්දී ඒවා අනුමත නොකර මේ අට අෂ්ටපානයක් වෙන වෙනම පිංගුතුනි නම් කරලා හැඳින්නුවේ මොකක් නිසාද? මේ පාන වර්ග අට තුල විශාල ශක්තියක් පිංගුතුනි ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන නිසා. එතකොට ඒ ස්වාමින් වහන්සේලාට බොහෝ ශක්තියක් ලැබෙන විදියට ඒ පාන වර්ගයක් පූජා කරනවා නම් විශාල ආනිසංසයක් ලබන්නට පුළුවන් කමක් ලැබෙනවා. එමනම් දැන් ඒ අෂ්ටපාන කියන එක පිංගුතුනි ඔයි මම පැහැදිලි කරේ. ඊළඟට පිංගුතුනි බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ කාරණාව දේශනා කරනවා. අනුජානාමි භික්කවේ සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්ඤ ඵල රසං. බුදුර ඒ පාන වර්ගයක් පූජා කරනවා නම් විශාල ආනිසංසයක් ලබන්නට පුළුවන් කමක් ලැබෙනවා. එමනම් දැන් ඒ අෂ්ටපාන කියන එක පිංගුතුනි ඔයි මම පැහැදිලි කරේ. ඊළඟට පිංගුතුනි බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ කාරණාව දේශනා කරනවා. අනුජානාමි භික්කවේ සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්ඤ ඵල රසං. බුදුරජාණන් වර්ග නිල්ලි වෙරළු දෙලුම් ගස් ලැබු ඊළඟට අන්නාසි බෙලි ස්ට්‍රෝබෙරි ඇපල් අඹරැල්ල ලොවි උගුරැස්සා මෝර කියලා ගෙඩි වර්ගයක් තිනවා ඒවා රඹුටන් මැංගොස් මේ ආදී පිංගුතුනි මොන තරම් පාන වර්ග තියෙනවද පිංගුතුනි අපට පූජා කරන සකසලා. එතකොට එවැනි දෙයක් පිංගුතුනි බොහෝම ප්‍රණීතව සකසලා අපට පූජා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමකට. දැන් ස්වාමින් වහන්සේ නමකට උනත් ධර්ම දේශනාවන් වලට වැඩම කරාම සන්ධ්‍යා කාලේ ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහෙන යනකොට මෙවැනි පාන වර්ග පූජා කරන එක පිංගුතුනි අති විශාල ආනිසංසයක් ළඟා කරගන්නට පුළුවන් කමක් ලැබෙනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ අනුමත කරපුවා නිසා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධඥානෙන් දැකලා මෙන්න මේ පාන වර්ගයේ මේකයි කියලා අනුමත කරාම හිතන්න පිංගුතුනි
මොන්න තරම් ආනිසංසයක් ඒකෙන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවද? උන්වහන්සේ දැකපු දෙයක් නේක. එතකොට අපිට පුළුවන් පින්වතුනි එවැනි පාන වර්ගයක් සකසල. හැබැයි ඒව සකසද්දී බොහොම ප්‍රණීතව සකසන්න. දැන් සමහර වෙලාවට අපි දකිනවා කුඩා ප්‍රමාණයකට පළතුරු ටිකක් අරගෙන විශාල ප්‍රමාණයේ භාජනයකට පළතුරු හදනවා. දැන් ඒක සැකසීම පිඟුත්තුනේ ප්‍රණීත වෙන්නේ නැහෙනේ. ඒතර ඒක කල යුතු දේ මොකද්ද? ඒක කල යුතු දේ ඒකට අදාළ වෙන අවශ්‍ය වෙන ප්‍රමාණයට පළතුරු ප්‍රමාණයක් අරගන්නවා. අරගෙන සකසනවා. දැන් අපි ගත්තොතින් අලිගැට පෙරේ ගෙඩියක් වගේ අරගෙන අපට එක වීදුරුවකට ප්‍රමාණවත් වෙන විදියට පාන වර්ගය සකසන්න පුළුවන්. ගෙඩියක් හෝ දෙකක් වගේ දානවනම් තවත් හොඳයි. එවැනි එකක් හදලා අපට පූජා කරන්න පුළුවන්. බොහොම ප්‍රණීතව. හැබැයි ඒව සකසද්දී හොඳට මතක තියාගන්න හොඳට පිංගුතුනි පෙරන්න ඕන. ඒ පළතුරු වර්ග සකසද්දී හොඳට පෙරලා පිංගුතුනි පූජා කරන්න. බලන්න මොන තරම් ආනිසංසය පිංගුතුනි ඔකෙන් ලබන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ අනුමත කරපු පාන වර්ගයක අපට පූජා කරන්න ලැබුණා. දැන් මේ කාලේ පිංගුතුනි අපි දකින වස් කාලේ මොන තරම් පිනක් මේකෙන් කරගන්න පුළුවන්ද අපිට? වස් කාලේ ස්වාමින් වහන්සේලාට අපිට මේ පාන වර්ග සකසාගෙන ගිහිලා පූජා කරන්න පුළුවන්. දැන් ඒක නිකම්ම නිකම් බෝතලයකට ගිහිලා පූජා කරනවට වඩා දැන් ස්වාමින් වහන්සේලාට එහෙම කැමති නම් ගිහිලා පූජා කරාට කමක් නැහැ. ස්වාමින් වහන්සේලාට කල් තියාගෙන වළඳන, ඒ කියන්නේ දැන් අපි තුම සවස 3ට 4ට විතර ගිහිලා දෙනවා පාන වර්ගයක්. උන්වහන්සේලාට ඒ වෙලාවේ වළඳන්න බෑ. හැබැයි පහු වෙලා වළඳන්න පුළුවන්. රාත්‍රී කාලයේ වෙනකොට වළඳන්න පුළුවන්. ඒ නිසා ස්වාමින් වහන්සේලාට බෝතලයකට හොඳ පිරිසිදු දැක්කම බොහොම හිත පැහැදෙන ආකාරයේ බෝතලයකට ගිහිලා ඒක සකසලා ගිහිලා පූජා කරන්න පුළුවන්. ඒතර දැන් සමහර වෙලාවට අපිට එවෙල පූජා කරන්න ඕන නම් අපිට පුළුවන් ගෙදරින්ම යන ගමන් හොඳ වීදුරුවක් අරගෙන හොඳට ඒක බෝතලයකට දාලා සකසගෙන පේපර් සර්වියට් එකක් අරගෙන ස්ට්‍රෝ එකක් බීම බටයක් අරගෙන අපිට පුළුවන් පොඩි ට්‍රේ එකක තියලා අර වීදුරුවට අර ටික දාලා ගිල ස්වාමීන් වහන්සේට අතට පූජා කරන්න. බලන්න මොනතරම් සැකසීමද පිංගුතුනි ඕක. දැන් ඕක හැම කෙටකොටම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේකට මට හිතනවා වීරිය වඩනවා නම් පිංගුතුනි කරන්න බැරි කමකුත් නැහැ. දැන් ඒ විලාවේ ස්වාමීන් වහන්සේක වළඳන්නේ නැත්තම් අපට පුළුවන් ඕනනම් අර බෝතලේ පිටින් ස්වාමීන් වහන්සේට පූජා කරන ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕන. හැබැයි ගිල ස්වාමීන් වහන්සේ මෙහෙම අපි පාන වර්ගයක් සකසලා තියෙන ඔබ වහන්සේ මේ විලාවේ එක පිළිගන්න ඔබ වහන්සේ සෝදානන්ද? එහෙම නැත්තම් පසුව ඔබ වහන්සේ මේක වළඳනවද? ඒතර ඒ වෙලාවේ වළඳනවා කියලා කිව්වොතින් ඔබට පුළුවන් අර ඔබ ගෙනාපු භාජන ටිකට ඒ ටික සකසලා පූජා කරන්න. එහෙම නැත්තම් ඔබට පුළුවන් තමන්ට උන්වහන්සේ පසුව වළඳනවා කිව්වොතින් තමන්ට ඒක පසුව වළඳන විදියට පූජා කරන්න. මෙන්න මෙහෙම පින්වතුනි පූජා කරන්න පුළුවන්. නැත්තම් දැන් අර මං වීදුරුවක් අරගෙන යන්න කියලා කිව්වේ දැන් පන්සලට ගිහිල්ලා ඊළඟට තව කෙනෙක් ගිහලා වීදුරු හොයනවා, තව කෙනෙක් ගිහලා ට්‍රේ එකක් හොයනවා, තව කෙනෙක් ගිහලා පේපර් සර්වියට් හොයනවා, තව කෙනෙක් ගිහලා බීම බටයක් හොයනවා. ඉතින් මේවාට කරනවා මේ දේවල් අපහසුතාවයට පත් වෙනවට වඩා ඔබ අරට එක ගෙදරින් ඉඳලා සූදානම් කරගෙන ගියාන කොච්චර වටිනවද බලන්නනි. ඉතින් එහෙම පූජා කරන්න. ඊළඟට තව දෙයක් තියෙනවා. මේක දැන් ස්වාමීන් වහන්සේලාට පූජා කරන විදිහ මම ඔය පැහැදිලි කරේ. පින්වතුනි විශේෂයෙන්ම මේ පාන වර්ග ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. දැන් අද කාලේ අපි දකිනවා වස් කාලේ ගොඩාක් වෙලාවට බොහෝ තැන්වල අපි ධර්ම දේශනාවන් වලට වැඩම කරද්දී පවා දැකලා තියෙනවා බොහෝ තැන්වල පින්වතුනි බුදුරජාණන් වහන්සේට විශේෂ පාන වර්ගයන් පූජා කරනවා. හැබැයි කනගාටුව කියලා කියන්නේ ඒ පාන වර්ගයන් පූජා කරද්දී ඉතාමත්ම කුඩා කුඩා ප්‍රමාණයේ පාන වර්ගයන් තමයි පින්වතුනි පූජා කරන්නේ. කුඩා කුඩා භාජනවල තමයි ඒ පාන වර්ගයන් පූජා කරන්නේ. ඉතින් ඒ පාන වර්ගයන් පින්වතුනි පූජා කරනකොට ඔබ හොඳට මතක තියාගන්න හොඳට සකසලා හොඳ පාන වර්ගයක් උස වීදුරුවකට ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. අපි පසුගිය කාලයන්වල දිගින් දිගටම පින්වතුනි මේ පිළිබඳව දැනුවත් කළා. යම් ප්‍රමාණයකට සතුටක් තියෙනවා එක්තරා විදියක. මොකද අද මේ වන විට ලංකාවේ නොඑක් තැන්වල ලෝතුරා බුදුරජාණන් වහන්සේට ඒ කියන විදියට පාන වර්ගයන් සකසලා පිංගුතුනි පූජා කරන තැන් තියෙනවා. හැබැයි නැති තැන් නම් තමයි වැඩිපුරම තියෙන්නේ. බොහෝ ප්‍රමාණයක් තියෙන නැති තැන් එවැනි දේවලු සකසලා පූජා කරන්න පුළුවන් නම් මං හිතනවා
ගොඩාක් වටිනවා. එතකොට මේ පාන වර්ගයන් පූජා කරනකොට පින්වතුනි ඔන්න ඔය කියන විදියට සකසල බුදුරජාන් වහන්සේට පූජා කරන්න. හොඳ ලස්සන ට්‍රේ එකක් අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා දැන් සමහර අය බලන්නේ පින්වතුනි මේ පන්සලේම සියල්ලක්ම සකසා ගන්න. ඒක පන්සලේම හොයාගන්න බලනවා. එහෙම කරන්න එපා. ඔබ පන්සලට යනකොට ඔබ වෙනම තියාගන්න වාදන ටිකක්. මම මේ වාදන ටික තමයි පන්සලට අරගෙන ගිහින් පූජා කරන්නේ. දැන් මම පින්වතුනි සමහර තැන්වල දැන් ඔය රුවන්වැලි සෑය ළඟ කරනවා සමහර වෙලාවට තනියෙන් ගිහිලා පින්කම් කරනවා. ඊළඟට යම් යම් ස්ථානියන් වලට ගිහිලා පින්වතුනි මම යම් යම් විදිහට පින්කම් කරනවා. එතකොට මම පින්වතුනි පෞද්ගලිකව වෙනම වාදන ප්‍රමාණයක් සකසාගෙන තිබෙනවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. වෙනම වාදන ප්‍රමාණයක් සකසාගෙන තිබෙනවා. එතකොට ඒ වාදන ටික වෙනම පිරිසිදුව හදාගෙන වෙනම තැම්පත් කරලා තියෙනවා. එතකොට යම් කිසි පින්කමකට යනවා නම් අර වාදන ප්‍රමාණය අරගෙන ගිහිල්ලා ඔයි පින්කම ලස්සන්ට කරලා එනවා. අන්න ඒ විදියට තමයි පින්ඔතුරි ඒ පෝජාවල් අපි කළ යුත්තේ. දැන් අපි කරන්නේ මොකද්ද? පන්සලෙන් ගිහිලා බලනවා, කෝප ටික බලනවා, ට්‍රේ ටික බලනවා, වට්ටි ටික බලනවා. එහෙම නෙවෙයි. අපිට පුළුවන් කමක් තිබෙනවා පින්ඔතුනි අපිට ලස්සනට මේ ටික අරගෙන ගිහිලා පූජා කරන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පූජාවක් කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ සංසාරේ කල්ප ගානකට පස්සේ කියන එක හොඳට මතක තියාගන්න. කල්ප ගානක් ගිහිලයින් පස්සේ තමයි පින්ඔතුනි මේ ටික ඔබට ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙමනම් ඒ දේ අපි අතපසු කරගන්නව නම් ඒක අපට ලැබෙන ලොකු අභාග්‍යයක් පින්ඔතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අෂ්ඨපාන පූජා කරන්නේ. එහෙම නැත්නම් මං අර කලින් කිව්ව පාන වර්ග පූජා කරන්න පින්ඔතුනි විශාල ආනිසංසයක් ලැබෙනවා. ඒවා කුඩා කුඩා ප්‍රමාණේ වාදන වලට පූජා කරන්න එපා. තවමත් ලංකාවේ මේ කියන විදිහට මේ දී පූජාව කරනවා. උස වාදන වල ලොකුවට සකසලා පින්ඔතුනි බුදුරජාණන් වහන්සේට පූජා කරන උස වාදනයේ කිනකොට ඒ වීදුරුව අඟල් 6ක්වත් අඩුම තරමේ උස වීදුරුවක් පින්ඔතුනි මේ වෙනුවෙන් ගන්න. ඒව ලස්සනට වීදුරුව සකසලා ගන්න. දැන් සමහර ලාවට විවිධ වර්ගයේ වීදුරු ටිකක් එකම ට්‍රේ එකේ තියා ගන්නවා. එහෙම නැතුව බලන්න එකම වර්ගයේ වීදුරු ටිකක් පින්ඔතුනි එකම ට්‍රේ එකක තියාගෙන පූජා කරනකොට කොච්චර ලස්සනද බලන්නකෝ. හරිම ලස්සනයි එවැනි පූජාවල් දකිනකොට පින්ඔතුනි. ඒ නිසා මේ පූජාවල් කරනකොට මෙන්න මේ කියන සැලකිල්ල, මේ කියන අවධානය ඔබ විශේෂයෙන්ම ගන්න. ඒක අරගෙන පූජා කරන ඔබ ගෙදරින් යනකොට ඒ ටික සකසගෙන යන්න. හොඳ පාන වර්ග ටිකක් සකසගෙන යන්න. පිරිසිදු බෝතල් ටිකක් අරගෙන ඒ පාන වර්ග ටික පින්වතුනි යොදාගෙන ගිලා මේ වස් කාලේ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න, බුදුරජාණන් වහන්සේට පූජා කරන ඔබට විශාල ආනිසංසයක් ලැබෙනවා. ඊළාට තව දෙයක් මෙතන සඳහන් කරන්න ඕන. අනුජානාමි භික්කවේ සබ්බං පත්ත රසං තපෙත්වා ඩාකරං රසං. ඒ කියන්නේ මේ කොළවල යුෂ වර්ග කැපයි. ඒ වගේම හැබැයි කොළ කන්න කැප නැහැ. කොළවල යුෂ වර්ග විතරයි පින්වතුනි කැප වෙන්නේ. ඒ වගේම තමයි අනුජානාමි භික්කවේ සබ්බං පුප්ප රසං තපෙත්වා මදුක පුප්ප රසං. ඒ කියන්නේ පින්වතුනි මේ මල් වල යුෂ වර්ග පින්වතුනි කැපයි. දැන් මේ කියන මලක් තියෙනවා, ඒ මල නැතුව අනිත් මල් වල පින්වතුනි යුෂ වර්ග කැපයි. දැන් ලංකාව තමයි පින්වතුනි වර්තමානයේ තමයි දුර්වල වෙලා තියෙන. අතීතේ නම් මේවා තිබුණා. අපිත් කුඩා කාලේ යම් යම් මල් වර්ගවල යුෂ වර්ග හදලා පානේ කරලා තිබෙනවා. ඉතින් ලංකාවේ දැන් වර්තමානයේ මෙවැනි යුෂ වර්ග හදන ස්වභාවයක් පින්වතුනි අපි දකින්නේ නැහැ. ඉතින් නොඑක් නොඑක් ආකාරයේ මල් වර්ග තිබෙනවා. මේ මල් වර්ග වලින් පින්වතුනි යුෂ හදලා අපට පූජා කරන්න පුළුවන්, අනුභව කරන්නට පුළුවන්. ඉතින් ඒවා කැපයි පින්වතුනි. ඒ වගේම තමයි විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි අනුජානාමි භික්කවේ උච්චු රසං. පින්වතුනි මෙන්න මේක ගොඩාක් අයට මගහැරිච්ච කාරණාවක්. විශේෂයෙන්ම බුදුහාමුදුරුව වෙනම කියලා තියෙනවා මහණෙනි උක්්‍යුෂ කැපයි. බලන්න ලංකාවේ මේ උක්්‍යුෂ පූජා කරනවා කියන එක ගොඩාක් වෙලාවට දකිනවා හරි අඩුයි. උක් කියන මේ පළතුරු වර්ගේ ලංකාවේ ගොඩාක් තැන්වල තියෙනවා. හැබැයි පාන වර්ග සකසල පූජා කරන එක පින්වතුනි ගොඩක් වෙලාට දකිනවා අඩුයි. දැන් ඔය ඉන්දියාවේ වගේ නම් නොයෙක් නොයෙක් තැන්වල මේ උක්පාණයන් තියෙනවා. උක්යුෂ පානයක් තියෙනවා. හැබැයි මේ උක්යුෂ කියන එක පින්වතුනි
විශාල ආනිසංස ලැබෙන ඒ වගේම ශරීරයට බොහෝ ගුණදායක පාන වර්ගයක්. ඉතින් මේ උක්පානය කියන එකත් පින්වුතුනි ලංකාවේ නැවත ඇති කරවල පූජා කරවන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. දැන් බලන්න එතන දැන් අපි අර අෂ්ටපාන කියලා වෙනම අනුමත කරන්නේ බුදුහාමුදුරෝ. අම්බපාන, ජම්බුපාන, චෝචපාන ඒ වගේ වෙනම පාන වර්ගයක් හැටියට තමයි පින්වුතුනි මේ උක්යුෂපාණි අනුමත කරලා තියෙන්නේ. දැන් වෙනම එකක් දැන් මේ පාණයත් පින්වතුනි අර පාන වර්ග ගොඩට එකතු කරවන්නේ නැතුව මේක වෙනම අනුමත කරියයි. පින්වතුනි මේක ගොඩක් වෙලාවට මිනිස්සු නොදකින පැත්තක්. බුදුරජාණන් වහන්සේ මේ තියෙන දේවල් අතරින් වෙනම යමක් අනුමත කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දැකපු දෙයක් නිසා. ඒ නිසා මේ උක්යුෂ පාණේ කියන එක පින්වතුනි විශාල ආනිසංසයක් ලැබෙන පූජාවක්. ඉතින් මේවා පූජා කරන්න පින්වතුනි ඔබට හැකියාව තිබෙනවා. ඉතින් මෙන්න මේ කියන පාන වර්ගයන් පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සංසාරේ පින්වතුනි විශාල ප්‍රමාණයක් දන් දීලා තිබෙනවා. බොහෝ වාර ගණක් මේ පාන වර්ගයන් පින්වතුනි දන් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා පින්වතුනි සකසලා පූජා කරන එක විශාල ආනිසංස ලැබෙන දෙයක්. ඉතින් මේ පාන වර්ග ඔබට සකසලා පින්වතුනි පූජා කරන්නට පුළුවන්. ඉතින් මේ මම මේ පාන වර්ග ටික පිළිබඳව විස්තරාත්මකව දේශනාවක් කරේ අපිට ඉදිරියට මෙවැනි දේශනාවක් කරන්න අවස්ථාවක් නොලැබෙන නිසා. ඉතින් අද මේ සකසලම මේ පාන වර්ග ටික පිළිබඳ ඔබට දේශනාවක් සිද්ධ කළා. ඉතින් කාල වේලාවත් අවසන් වෙලා තිබෙන නිසා අපි දේශනාව නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ අර පාද චක්‍රලාංඡනේ ලබන්න උන්වහන්සේ සංසාරේ පිංඔතුනි මේ කියන විදියට දානයක් මේ පාන වර්ගයක් පිංඔතුනි අප්‍රමාණ විදියට දන් දීලා තිබෙනවා. බොහෝ විදියට දන් දීලා තිබෙනවා. ඉතින් අපි ලබන සතිය සාකච්ඡා කරමු. කොහොමද වස්ත්‍ර දන් දීලා තියෙන්නේ? කොහොමද යානයන් දන් දීලා තියෙන්නේ? කොහොමද මේ වස්ත්‍ර සකසා ගන්න විදිය දන් දීලා තියෙන්නේ? අපි ඒවත් සාකච්ඡා කරමු. එමනම් අද දවසේ අපි මේ දේශනාව නිමාවටපත් කරවනවා. අද අපි ඔබට බෝසතාණන් වහන්සේ මේ සිදු කරන පූජා කරන ලද භාග්‍යතුන් වහන්සේ අර චක්‍ර ලාංඡනය ලබන්න කරපු පින්කම් අතර තවත් එක පින්කමක් ගැන අපි ඔබට සඳහන් කළා. ඒක තමයි පාන වර්ග පූජා කරපු විදිය. මම ටිකක් ඒ පාන වර්ග පූජා කරන එක සකසලම දේශනාවක් කළේ ඔබට. ඒ දේශනාව තුළින් ඔබට අර ඔබ සකසලා පාන වර්ග පූජා කරනකොටත් නිවැරදි ආකාරයට පූජාවක් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා. එමනම් අපි අද දේශනාව නිමාවටපත් කරවනවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කමෙන් ලබන ලද සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා දායකත්වයේ දරන පින්වතුන්ට. නිල්ලඹ වාරියගල අංක 284-17 ලිපිණේ පදිංචි චන්ද්‍රා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස දායකත්වයේ දරනවා. එයත් බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අධ්‍යාපනයේ ලබන ගයාන් අගලවත්ත පුතුණුවන්ට ආශිර්වාදයේ කරන අගෝස්තු මාසේ 24 වෙනි දිනට යෙදෙන උපන්දිනේ නිමිති කරගෙන ආශිර්වාදයේ කරන්න ජුලි 25 වන දින පර්ලෝසැපත් රම්මෙනිකේ අගලවත්ත මිත්තණියට පින් අනුමෝදන් කරන්නටත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ මියගිය රන්මෙනිකේ අගලවත්ත මිත්තණියටත් මේ පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ඒ වගේම උපන්දිනයේ සමරන ගයාන් අගලවත්ත පුතුණුමන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ දේශනාව තුලින් ලබාගත් ආවෝ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් අපි ප්‍රාර්ථනා කරමු නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. එයත්න්ටත් මේ උතුම් ධර්ම දානමේ පින්කමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම මා පැවිදි කළ දා පටන් මා පැවිදි කළ මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මා පැවිදි කළ දා පටන් මේ ශාසනික ගමනේ අතිවිශාල ශාසනික ගමනක් යන්නට මට උපකාර කරපු කල්යාණ මිත්‍ර ගුරුවරු හැම දිනාටවත් මේ තාක් වෙනකම් මට සිව්පසෙන් උපස්ථාන කරපු සියලුම දායක කාරකාදී හැම දිනාටමත් මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වේවා. මොකද ඔවුන්ගෙන් ලැබිච්ච සේවය නිසා තමයි
අද මට මේ විදිහට සාසනික ගමනක් යන්නට පුළුවන් කමක් ලැබුණේ. ඉතින් ඒ සියලු දෙනාටම මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මාගේ ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මාගේ පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවා. මගේ සහෝදරින් දෙපළටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. ඒ වගේම මට මේ ධර්ම මාර්ගයේ නිවැරදිව මේ ධර්මයේ ඔබට කියලා දෙන්නට දේශනා කරන්නට මග පෙන්වෝ. මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්ම දානමේ සියලුම පුණ්‍ය කර්මයන් ඒ ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ පාරමිතාව සම්පූර්ණ කරගන්නටම මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම මිපින් බලෙන් කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.